මම අසේල සම්පත් ආපන ශාලාමියන්ගේ සංගමේ සභාපති. මේ මාධ්‍ය හමුවට ප්‍රධාන වශයෙන් අවධානය ලක් කරන්න සූදානම් වෙන්නේ බිත්තර ප්‍රශ්නය යම් මට්ටමේ විසඳගෙනකොට එනවා දැන් කුකුල් මස් සම්බන්ධ ප්‍රශ්නේ. මස් කියන්නේ ඒක ආගම් දහම අනුව අර්ථකථන තිබෙන පුළුවන්. හැබැයි වෙළඳපොළ තුල දැඩිම ඉල්ලුමක් තියෙන ආහාරය. එනිසා මේ වන විට පෝෂණය පිළිබඳව නොයෙකුත් අර්ථකථනයන් වේදිකාවන් කතා කරාට මේ භාණ්ඩ මිල ඉහළයාම සහ මේ ඩොලරේ මිල අඩුවීම සම්බන්ධව කිසිදු ආකාරයක කොතනකවත් මාතෘකාවක් බවට පත් වෙලා නැහැ. ඔය සියලු සිවිල් ව්‍යාපාර සහ ඔය මහජන නියෝජිත අතර. ඒ නිසා මේ වෙලාවේ මස් කෑල්ලක අවම මිල ග්‍රෑම් 100ක් ග්‍රෑම් 100ක මස් කෑල්ලක අවම මිල රුපියල් 170 බවට පත් වෙනවා. මෙතන තියෙනවා තරාදිය බලත හැකි මෙන්න මස් ග්‍රෑම් 97ක් ග්‍රෑම් 3ක් අඩු මේ ඒ වතුර මේ දැන් මෙහෙලා තියෙන්නේ. එතකොට මෙන්න මස් කෑල්ල 170ක් වෙනවා. රුපියල් 170ක් වෙනවා. මේක 3-5 දාලා නිමුම් වෙනකොට මේක අඩුම ගන්න රුපියල් 200කට ආසන්න කොස්ට් වෙනවා මේ මස් කෑල්ල. එතකොට මේ මස් කෑල්ල සෑම නිවසකම සෑම තැනකම සෑම කෙනෙක්ගේම පරිභෝජනය ඉතා ඉහළ තත්ත්වයක තියෙනවා. එතකොට මේ පිළිබඳව අපි දැක්කයේ කතා කරනවා මස් ගේන කතා කරනවා. අපි තමයි කිව් පිටරටින් කරුණාකර මස් ගෑල්ල මේ වෙළඳපොළ පාලනය කරන්න කියලා. දැන් 1200කට ඒගොල්ලෝ යම් කාල සීමාවකට දෙන පොරොන්දු වෙන කතා කරනවා. ඒ සියල්ල වෙනවා. කරුණාකර අපි කියනවා මේ වෙලාවේ මේ අසීමිත ලෙස මස් මිල ඉහළ ගියේ කුමන හේතුවක් නිසාද? මේ නොයෙකුත් උත්සව සහ නොයෙකුත් අවස්ථාවන හිග නිර්මාණය කළ වෙළඳපොළ තුළ අසීමිත ලාභ ලබන මේ භාණ්ඩ අලෙවි කරන මේ ක්‍රමවේදය පිළිබඳව කඩිනම් ජනාධිපති කොමිසම් සභාපති කරන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? දැන් අද ජනාධිපතිවරයා භාණ්ඩ ආනෙනික භාණ්ඩ මේ ආහාර ආහාර ද්‍රව්‍ය ඒ වගේම විදුලි උපකරණ ඇතුළු දේවල් වලට හා ගැසට් එකක් ඊයේ ඉඳලා බලාත්මක කරලා තිබෙනවා ආනෙනික ලිහි කළා. එතකොට මේ සියල්ල මේ ගැසට් ගහලා මේ දින මේ සහන දෙනකොට ඒ ගැසට් වලින් ලබා ගන්න සහනය පොඩි මිනිහට ගමේ පාරිභෝගිකයට එන්නේ නැහැ. ඒ නිසා තමයි අද මස් මිල රුපියල් 1800 වෙලා තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? අද එළවලු කන්න බෑ. අද අලු කෙහෙල් කිලෝක රුපියල් 300 බැනලා. සුපිරියන් සංකීර්ණයක මන් දැක්ක ගෑම් 100 රුපියල් 56 කැරට්. ඒ කියන්නේ කිලෝ එක 560යි. මොකෝ සුපිරියන් සංකීර්ණ වල ගනුදෙනු කරන්නේ මේ වෙනත් ලෝක වල කට්ටියද? ඒ පාවිච්චි කරන්නේ රුපියල් වලින්. ඇයි ඒ අඩු විතර 560ක් වෙන කැරට් කිලෝ එක? ඒක ගොවියට මේ වෙලාවේ මේක යනවද? කොහොම මේ සම්බන්ධ ගොවි සංවිධානයේ ගොවියොත් එක්ක මේ සම්බන්ධව කතා කරනවා? ඒ නිසා මේ වෙලාවේ කරුණාකරලා අපි රජයට කියනවා ඔබලා ලබා දෙන සහන ඍජුවම මහ පොළවේ ක්‍රියාත්මක වෙ සිදු වෙන්නේ නැහැ. අතරමැදි ව්‍යාපාරිකය තමයි මේකේ දවැන්ත ලාභි ලබා ගන්නෙ. මේ මස් එක දැන් 1200 කියලා මාසයක් දෙන පොරොන්දු වෙනවනම් එහෙමනම් එයාලා උත්තර බඳින්න ඕන 1700 උනේ කුමන වරදක් නිසාද කියලා. මේ හිගේ නිර්මාණය කළ මේ වෙලාවේ 1700ට මේ මස් අලෙවි කරන හේතුව මොකක්ද කියන එක රට කියන්න ඕන. මේ විදිහට ඉස්සරහට නොයෙකුත් ආකාරයේ මාපියන් වෙනවා. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලා සිටිනවා පාරිභෝගිකයා සුරක්ෂිත කරන ජාතික වැඩපිළිවෙලට ඔය පාර්ලිමේන්තුවේ කට්ටියට කතා කරලා වැඩපිළිවෙලක් හදන්න මේ මොහොතේ පුළුවන්. මේ කතා කරන්නේ ජනප්‍රිය වෙන්නවත් නෙමෙයි, මේ සමස්ත මිනිස්සු වෙනුවෙන්. ජනතා විමුක්ති පෙරමුණ වේවා, සජවේ වේවා, TNA වේවා, ඔට්ටු වේවා, UMP වේවා, මේ සියලු දෙනා වියදම් කරන කලේ ගිල්ල වියදම් කරන ජීවත් වෙන්න පාරිභෝග භාණ්ඩ. ඒ නිසා හැමෝටම පොදු ප්‍රශ්නේ මේක. ඒ නිසා පාර්ලිමේන්තුවේ දවසක් කතා කරපළලා මෙන්න මේ භාණ්ඩ වල වැඩිම සම්බන්ධව දවස් 3-3 පාර්ලිමේන්තුවේ එකෙක් කතා කරන පාරිභෝගික සම්බන්ධව ලෝක ආහාර සුරක්ෂිතා දිනේ දවසේ පාර්ලිමේන්තු 3 කතා කර වෙන කොහෙත් යන වල් කුණු හර්ප. ඒ නිසා මේ රටේ පාරිභෝගික වෙනුවෙන් දවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ වෙන්න ඕන. ඒ සඳහා ආපන ශාලා හිමියන්ගේ සංගමේ මම නුදුරේ ඉවත් වෙනවා. මොකද මට නොයෙකුත් චෝදනාවන් එනවා මේ ආහාර මේ සම්බන්ධව. මම ඉල්ලුවා අධිකාරී සභාපති මැදිරියට කියලා. මට ඒක දෙන්නේ නැත්නම් මම ආපන ශාලා හිමි සංගමේ සභාපති ලෙස මම ඉවත් වෙලා පාරිභෝගිකයා මුල් කරගෙන මම රටේ නීති නැත්නම් නීති හදන තැනට මං වැඩේපත් කරනවා කියන එක මෙලා මතක් කරනවා. ඒ නිසා කඩිනමින් මේ මස් ප්‍රශ්නේ සම්බන්ධව අවධානය යොමු කළා පොඩි හේකුට ජේෂ්ඨ පුරවැසියෙකුට ඒ වගේම විශේෂම සංචාරකයන් කතා කරන හෝටල් සම්බන්ධ මේ සියල්ලවල ප්‍රධාන තැන තියෙන්නේ මාංශ ආහාර. ඒදී කුකුල් මස් ඉතා වැදගත්. ඒ නිසා මේ වැඩිවීම අර අනුභව කිරීම ප්‍රමාණය අඩු වෙනවා, වියදම් කිරීම අඩු වෙනවා, ඒක තුළ වෙන්නේ ගැළුවක්. ඒ නිසා මේ අසීමිත ලාභය ලබනවා මේක පාරිභෝගික රන් දෙන්න. දැන් අද ගහපු ගැසට් එකේ ඒ ආනෙනික භාණ්ඩ කවද ඉඳලාද අඩු වෙන්නේ? ජනාධිපතිතුමා
අපි ස්තුතිවන්තව. ඒ ගැසට්ටකේ ඒ ගහල තියෙන ඒ ආනේ බාන ලංකාටම පස්සේ වරාය ගාස්තු ලාභය අනුව පාරිභෝගිකයට ගන්න පුළුවන් මුදල් කීයද කියලා සටහේ කතා කරන්න ඕන. ඒ සම්බන්ධව ගැසට් ගාලා කියන්න ඕන. ෆෝන් ගෙනනවා මෙන්න ෆෝන් එකේ මිල මේ අඩු වුණා. හරි. ආහාර ගේනවා මෙන්න මේක අඩු වෙනවා. ඒ නිසා දැන් සතු සායතනේ අපි ස්තුතිවන්තව බාණ්ඩ මිල අඩු කරලා තියෙන ඉතා හොඳයි. පාම් පිළිකර රුපියල් 200 තියෙනවා. අද රතවල්ගේ කුළු කිලෝ රුපියල් 140 135 ගන්නවා. ඉතා හොඳයි. ඉතින් මෙන්න මේ සහනය සමස්ත විදියට යනවා. මොකද විශේෂයෙන්ම ආපන ශාලාවෙන් මේ ආහාර වල මිල ගණන් වැඩි වීම සම්බන්ධව දැඩි චෝදනා තියෙනවා. ඉතින් මොකද්ද මම කරන්නේ? මම මේ රටේ මතයක් ඇදුවා. මොකද්ද? මේ රටේ මිල තීරණය කරන සංගම් කියන එක. හරි. මේක මේ බඩගෝස්තර වෙනඟුරු සමිති කරන්නේ මම. මම මේ වෙලාවේ ආපන ශාලාවේ මේ සංගමේ භාවිතා කළා. මේ රටේ ජාති වැඩ පිළිලා පෙන්නුවේ. අද කට්ටිය සියල්ල කතා කරනවා. හැබැයි වැඩ පිළිලක් නැහැ. එනිසා පාරිභෝගික අධිකාරිය මේ වෙලාව යම් කාර්යභාරයක් කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා. දැන් ඊයේ ඉන්දියා විත්තර ප්‍රශ්න සම්බන්ධව ඉන්දියාවෙන් මේ නෙදර්ලන්තයේද කොහෙද ගෙනාවා රක්කෝ විත්තර. ඉතින් මේ සියල්ලෙන් ඩොලර් අපි අද විකල්පයක් කිව්වා. මේ රක්කන මැෂින් තියෙනවා. මේ කට්ටිය හදනවා. කුලියා පිටි පැත්තේ අර විත්තර හැචර් මොනතරම් නිර්මාණය වෙනවද? ඉතින් පස් සම්පත් තමයි මේව තියෙනවා. එතකොට ඇයි මේ විත්තර ගෙනල්ලා මේ සියල්ල මේ රටේ ප්‍රශ්නේ මිනුන්නේ නෙමෙයි. මේ සියල්ල කොමිස් මත්තාවේ මේ තීරණය වෙන්නේ. එනිසා මේ වෙලාවේ බාණ්ඩ මිල හිලාම සම්බන්ධව දැඩි ලෙස රජ අවදාළක් කරන විශේෂම ජනාධිපතිතුමනි ජනාධිපති කාර්යාලයේ බලකායක් කරයි පත් කරන්න. අනිත් එක ඩොලරේ සහනය නුදුන්නු. ඔය දැන් ඉන්ධනහල් සම්බන්ධව අපි දා කතා කරා. ස්තුතිවන්ත ඉන්ධන ඇමතිවරයාට අන්න ෂෙඩ් වල නීති ක්‍රියාත්මක කරන. ඒ වගේ මේ අසීමිත මිල වැඩි කළ බාණ්ඩවල රජය ලබා දෙන සහන සාක්කුවේ දාගෙන පාරිභෝගිකය ලබා දෙන සම්බන්ධව ජනාධිපති කොමිසම පත් කළා කරුණු යන්න. මේ සමස්ත ජනතාව මේ රටේ හම්බ කරන මුදල් මේ හොරගෙන කන්නේ. සුප්‍රියන් සංකීර්ණයේ කැලට් කිලෝක 560 වුණේ කොහමද? බොරණ හොයලා බලන්න. ගෞරවනීය මාධ්‍ය ආණ්ඩුවට වඩා කාර්යභාරයක් කරනවා. හැමදාම වෙළඳපොළ සම්බන්ධව වැඩි ඉඩක් එන් කළ තිබෙනවා. ඒ වෙළඳපොළ සොයා බෙලීම් කරන්න යනවා. ඒ සියල්ල වෙනවා. හැබැයි ජාතික වැඩ පිළිලක් හැදෙන්නේ නැහැ. එකපාරට ලොල් මිල වැඩි වෙනවා. අලු කෙහෙල් රුපියල් 300. මොකද ඕස්ට්‍රේලියාවෙන්ද අලු කෙහෙල් ගේන්නේ? ඇයි මේ වැඩි වෙන්නේ? ඉන්ධන මිල අඩු වෙලා තියෙනවා. හරි. මොකද්ද මේ කරන්නේ? එනිසා අපි තාමත් මේ ඉස්සුවන්ත වෙනවා සතසර බාණ්ඩ බිල අඩු කිරීම සම්බන්ධව ඉල්ලාසන සතසෙන් ඔය සතසර ග්‍රාමීය මට්ටමේ කඩවල වලට සැපෙම් ලබා දෙන්න. ඒතකොට සතස මිලටම අලෙවි කරන්න ක්‍රමවේදයක් හදන විදිහ හදන. ඒතකොට සතසෙත් තිබෙනවා, ගමෙත් තිබෙනවා, නගරෙත් තිබෙනවා. එනිසා ඉස්සුවන්ත වෙනවා ජනාධිපතිතුමාට කියනවා ඔය ගහපු ගැසට් එක රිවර්ස් නොවන ආකාරයට ඔබතුමා කටයුතු කරන්න. ඒ තමයි ඔය තියෙන ආනේනික තහනම ලැබෙන බාණ්ඩව වෙළඳපොළේ අලෙවි කළ යුතු මිල කීයද? ව්‍යාපාරිකය තොගවෙලෙන්ද සහ අන්තිමට යන්නේ පාරිභෝගිකය අතර පාරිභෝගිකයට බාණ්ඩ යන්නේ මිල කීයද කියලා වෙළඳපොළ තුල කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. එහෙම නැතුව ගැසට් එක ගහපු ගැසට් කියේ ව්‍යාපාරිකයන්ගේ සාක්කුවට මිසක් ඒ ගැසට් එකේ වාසිය මේ රටේ පාරිභෝගිකයට කියන්නේ නැහැ. අපි දැක්කනේ 725 ලාභය කියලා අපේ ආර්ථික විශේෂඥෝ ඇමතිවරු ඇවිල්ලා කියලා සීනි වලින් ගැව්වේ හිමින්ද කෝටි 1500යි. හරි. පොල්තෙල් මේ සියල්ල. ඒ නිසා අපි දන්නෝ ගැසට් වල කතන්දරේ. ඒ නිසා අපි කියනවා කරුණා කරලා ජනාධිපති කොමිසම පත් කරන්න මේ බාණ්ඩ වල මිල අසීමිත සොයාග මේ හූරගෙන කන කළුගඩ මාපියා පිළිමත් තොරතුරු ලබා ගන්න. අනිත් පැත්තෙන් ජනාධිපති කාර්යසාද බලකායක් අනිවාර්යෙන් ආරම්භ කරන්න. රජය ලබා දෙන සහන ඍජුවම විශේෂ අත්‍යවශ්‍ය බාණ්ඩ. ආහාර පාන වේවා, ආහාර පාන නොවන වේවා, ජීවත් වීම සඳහා දෛනික අවශ්‍ය වෙන මේ වෙළඳපොළ තුල දැමන්ත සූරා කෑම ලක් කරන ඒ සම්බන්ධව දැඩි අවධානය ලක් කරලා වැඩ පිළිලක් හදන්න කියන මතක් කරන. මොකද මස් කෑල්ල රුපියල් 170ක් වෙනවා. ග්‍රෑම් 100ක්. ග්‍රෑම් 100ක්. මෙන්න රට. ඒ නිසා වහාම අවධානය සහ වැඩ පිළක් හදන්න කියලා ඉල්ලා සිටිනවා. දැන් අපිට ඇහුණා මේ ආපන ශාලා හිමියන්ගේ සංගමයෙන් ඉවත් වෙනවා කියලා. මොකද මේ එක සැරේට මේ වගේ තීරණයක් ගත්තේ? මොකද හේතුව? නෑ කට්ටිය කතා කරනවා මට ආපන ශාලාවක් නෑ. මෙයා කොහොමද මෙහෙම කරන්නේ කියලා. ඉතා හොඳයි. කොහොම හරි කතා කරන්න කටපනාවේ මම මේ රටේ මේ මතවාදී මේ ගෞරවනීය මාධ්‍ය පිටින් අරන් ආපින්ද මං කියලා තියෙන වැරදිදක්ද? ආපන ශාලා කරා මම 2007 කොළඹ තියෙන සුපිරි ප්‍රධාන පෙළ ආපන ශාලා හතරක් කරගෙන මම සිනමා බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙන් තමයි මම පාසල් ආපන ශාලා මත්ද්‍රව්‍ය සහ පාසල් දරුවන්ගේ බෝන ඕන රෝග පිළිබඳව මම දැක්කේ. මම ප්‍රමිති ආයතනයේ කෑම කදනකොට තමයි 2008 ප්‍රමිති ආයතනය මම කරගන්නෙම. 2008 ප්‍රමිති ආයතනයේ කෑම එක ලංකාවට ප්‍රමිතිය දෙනවා කෑම එක රුපියල් 60යි කෑම එක. හරි. කොහමද රුපියල් 60 කෑම එකක් දෙන්නේ? අපි දැක්කත් නැද්ද කරන්න ඒවා? ප්‍රමිති ආයතනයේ සේවකයන්ටත් කන්න උනේ ජනාව. මම NIB ආපන ශාලා දැන් පටන් ගත්තේ ව්‍යාපාර කර්මාන්තෝ NSBM කියන එක. හරි. මම මේ ආපන ශාලා ඊට පස්සේ කොළඹ DS එක කොළඹ DS එක ග්‍රවුන්ඩ් එකේ ආපන ශාලා කරේ මම.
ඉතින් මේ සියල්ල වලින් මම දැක්කලා තියෙන මම මේකෙන් දැක්කම ආපන ශාලා හිමියන්ගේ සංගමය හදන්නේ. ඊට පස්සේ මාව ඒ ආපන ශාලා ඉවත් කළා යනවා. ඊට පස්සේ මම ටෙල් නාට්‍යයක මම විශේෂ හොරණවයින් නාලිකාවේ මම යනවා මේ නේ නාලිකා ප්‍රොඩක්ෂන් සහායක හැටියට යනවා වැඩ කරන්න. හරි. ඒකේ ප්‍රොඩක්ෂන් හවුස් එකක් තුන ඒකේ ඒකෙන් තමයි මම නැවත ආපන ශාලා හිමි සංගමේ උට්ටාණය කරන්නේ 2012. ඇයි ආපන ශාලා ගැන කතා කර මාව ඉල්ල දැම්මා. මම කතා කරේ මම දැක්කම දේ ඒ අනුව දැන් මම ඔය පාසල් ආපන ශාලා මත්ද්‍රව්‍ය සරසවි ජරාජ්‍ය ආයතන මේ සියල්ල අරගෙන මම ආපන ශාලා හිමිය පැත්ත කතා කරේ 140යි. මම 60ක් කතා කරේ එකෙන් වෙන අනිත් පැත්ත පාරිභෝගිකයා. ඒ නිසා මම කතා කරේ මේ රටේ ජාතිවල පිළිලක් හදන්න. අවුරුදු 75 ඡන්ද දීලා තියෙනවා ජනාධිපතිතුරු 6 දෙනෙක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ දැනදලා පෙන්ෂන් ගිරු තාම. එකෙක් හදලා නැහැ මේ රටේ කඩේට ගිහිල්ලා මේ කඩේ පොල් තියලා කල 60යි. අරකේ 80යි. මේකේ කොත්තුවේ 500යි. අරකේ 1500යි. මේකේ ප්‍රේන්තියේ 30යි. අරකේ 60යි. මේ එළවලු 500යි. මෙතන රුපියල් 30යි. අතන එළවලු 500 රුපියල් 80යි. මේ මෙහෙම විකුණන ක්‍රමවේද සඳහා වැඩපිළිවෙලක් හදලා නැහැනේ. මම ඒක තමයි මේ රටේ ගෙනාවේ. මොකද්ද මේ රටේ මිල තීරණය කිරීමේ කාර්යභාරය සහ විශේෂයෙන්ම ජීවත්වීම සඳහා අවශ්‍ය වන ආහාර පාන සේවාවන්වල ගුණාත්මකව සහ නියාමනයක් වැඩපිළිවෙලක් රජයක් සතුව නැහැ කියන එක තමයි මම මේ රටේ පෙන්වුවේ. ඒ නිසා මම ගෞරවණීය ලෙස තනතුර මගේ ඒ සංගමේ අනුකු සමාජික වෙනවා. එයාලා බාර දීලා මම ජාතික පාරිභෝගික පෙරමුණ හැටියට මම ඉදිරියේදී අර ඒ කාලේ සුදු නෙළුමාව එපාර දේශීය ජාතික ව්‍යාපාරයව ඊට පස්සේ ආව සාධාරණ සමාජයක් ආදි ව්‍යාපාරේ ඒ වගේම වියත්මගාව ඒ වගේ මේ ඒ ඉදිරි එන මේ රටේ වෙනස් කිරීමේ ක්‍රියාන්විතය තුළ ප්‍රධාන මේ බරපත් කරනවා මම ජාතික පාරිභෝගික පෙරමුණ. ඒ නිසා පාරිභෝගික පෙරමුණ තුළ රටේ සමස්ත සිංහල දමිළ සියලු ජනතාව එතන ඉන්නවා. ඒ නිසා ඕනෑම දෙයක් කතාන්න පුළුවන්. මොකද මගෙන් කැන්ටිමක් ගැන අහන කට්ටිය අහන්නේ නැහැ. මුරුත්ෙට්ටුවේ ආනන්දහඳු වැඩ කරන්නේ මොන ස්පිතාලේ මොන හෙදියක් හැදිලිද කියලා. ඈ එහෙනම් ආමුදු ඉන්න බෑ ස්පිතාලේ වැඩ ගන්න හෙදියක් බෑ. ආඳුරු හෙද සංගමේ සභාපතිනේ. මෙතන මේ තියෙන්නේ මේ පුජ්‍යලයා සහ කතාන මතවාද. මොකද මේක තියෙන්නේ විපක්ෂයට මොන්ට උන්ට මාතෘකාව නැහැ. අපිට මාතෘකාව අපි දේවල් දකිනු. අපි සමාජයේ බිම් මට්ටමේ මහ පොළොවේ ඉන්නේ යන්නේ පයින් තාම. අපි මේව දකිනු. මේව දකිනකොට උන්ට මේ අපේ කැලේ තමයි සියලු දෙනා. සීනි වංචාව ලංකාවේ මුලින්ම කතා කරේ මමනේ. මේ ගෙදර සිරසනාලිකාව දවස් දෙකක් ඉන්නේ ඒ ප්‍රවෘත්ති ගැව්වා. ඊට පස්සේ තමයි අනුර කුමාර පාර්ලිමේන්තුවේ සාක්කු අද්දගම් දා මෙම් කතා කරේ. ඒක තමයි ඇත්ත. සියල්ල සීනුව අපි ගාව. එනිසා වසබිස ආහාර පාරිභෝගික කවුද මෙහෙට කතාරේ? එන පාර්ලිමේන්තුවේ දවස් 3ක් මුණ්ඩ සහගානෝ. හරිද? මේ 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 ඉතන ඉතා හොඳ අර්ථවත් අදහස් දක්ුණා. ඒ වුණාට ඔවට ඒ යෝජනා ගැන උපෙන්ට. මොකද උන් දැනගන්න ඕනේ මෙහෙට පාරිභෝගික යෝජනා ගැන. එදා ලෝක මේ ආහාර සෞ මේ මේ ලෝක ආහාර සංරක්ෂණ දිනේ. හරි. සුරක්ෂා දිනේ ආයතනදා. එදා දවසේ කතා කරේ නැහැ. අඩු ගානේ මේ වෙලාවේ බාණ්ඩ මිල අඩු වෙලා ඩොර එකෙක් කතා කරේ නැහැ. පාරිභෝගික ගැන වචන දෙක තුනක් කතා කරා. කතා කරේ කර්මාන්ත අර්ග මේකයි. මම ලැජ්ජ වෙනවා. එදා පාර්ලිමේන්තුවේ පරාටේ නීතිය ගැන මහා ලොකුට පොල් ටෝක් දෙන මයික් ඉස්සරහා එකෙක් කතා කරේ නැහැ. අනිද්දාට හෙටට අවුරුද්දක් වෙනවා මගේ සතන් සගය සුනිල් ජයවර්ධන මැරිලා පොල්ලෙන් ගහලා. ඌව පොල්ලෙන් ගහලා මැරුවේ කුඩු විකල්ලවත් මහා දැන්දේපල මංගලකාව බලුවට ජඩ කුක්පඩ කරලා නෙමෙයි. ඌ මැරුනේ මේ රටේ ලේසියෙන් මාපියාව මේ රටේ ජනගත කරලා තමයි ඌ මැරුනේ. හැබැයි ඌගේ මාතෘකාව අරන් ගිහිල්ලා මේ අප්පුහාමිලා විපක්ෂ නායකත් එක්ක පාර්ලිමේන්තුවේ තමන්ගේ අතින් කාලා මේගොල්ලෝ මේ මිනිහා ගැන වචනයක් කතා කරන මේ මිනිහා මැරුණා මේ මිනිහා දරුපවුල් ඉන්නව මෙන්න වන්දියක් ලබා දෙන්න එක එක්කවත් නැ කටේ හොරි දාලා අර ලීසින් වෙනුම් මැරුච්ච සුනිල් ජයවර්ධන නම කතානුක සම්බන්ධව මේවා දෛවයේ සරදා හෙට මැරලා අවුරුද්දයි. අනිත් අපි මේ සම්බන්ධ උත්සවයක් තියෙන සංවස්තරයක් ඒ අවුරුදු තුනක අපි සටන් සකස් සීගල්ලා. හරිද? මේ තමයි ඇත්ත. එනිසා අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩුවනේ අපි කියන්නේ විපක්ෂයේ මේ ඉන්න 205 සමහර හොඳ മന്ത്രിවරු ඉන්නෝ හොඳ ඇමතිවරු ඉන්නෝ කිසිකෙන් දැන් වෙළඳැමතිවරයාට අපි විවේචන දෙනවා. හැබැයි වෙළඳැමතිවරයා හොඳ වැඩක් කරන මේ කලුකොඩ මාපියා කඩන යම් මෙහෙවරක් කරනවා. පාම්පිටි 450ක දැන් 200ට දෙනවා. ඉතින් 700 රුපියල් 200 පාම්පිටි දෙක. දැන් මේව මිල ගණන් අඩු කිරීම ක්‍රම වෙත් තමයි මේ පෙන්වන්නේ. හරි. ඒ නිසා අපි ඉදිරියේදී මේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අපේ සඳහා ගෞරවනීය මහත්දේව සහාය තමයි අපි ඉල්ලා සිටින්නේ.